අද දවසේ ත්‍රිවේදීන්ගේ වෘත්ති සමිතිය එකමුතුව විදිහට මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටට ආවේ. මීට මං හිතන්නේ සතියකට වගේ කලින් අපිට දුන්න පොරොන්දුවක් මතක් කරන්න. අපි මේ වගේ නෙමේ වෘත්තිකව දහස් ගාණක් මුදල් අමාත්‍යාංශයට ආවා පහුගිය සතියේ. ඒ ආපු අවස්ථාවේදී පොලිසියෙන් මැදිහත් වීමෙන් අපිට පොරොන්දුවක් දුන්නා. සතියක් වගේ කාලයක් ඇතුළත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් සමග අපිට ඍජු ලෙසම මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මං හිතා ප්‍රශ්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා. මේ අසාධාරණ අත්නෝමතික අනීතික බදු ප්‍රතිපත්තිය මේ සම්බන්ධයෙන් අපි සටන පටන් අරගෙන මේ වෙනකොට මාස ගණනාවක් ගත වෙලා තියෙනවා. ඒ සටන තුළ අපි බලධාරීන් දුන්න සමහර පොරොන්දුත් එක්ක ඒ වෘත්තිවේදීන් විදිහට ඒ පොරොන්දු වලට ගරු කරමින් රටේ නායකත්වයෙන් ලැබිච්ච සමහර ඒ වචන විශ්වාස කරමින් ඒ වගේම ඒකට ඒ විශ්වාසය කඩවෙන තැනදී ඒකට අවශ්‍ය කරන ප්‍රතිචාර වෘත්තිවේදීන් විදිහට දක්වමින් ඉදිරියට යන ගමදී තමයි මේ පහුගිය සතියේ අපි කිසිදු ප්‍රතිචාරයක් නැති තැන නැවත වටයකින් මුදල් අමාත්‍යාංශයට එන්න තීරණය කළේ. එතෙන්දි ලැබුණු පොරොන්දුවත් එක්ක අද දවසේ මුදල් ලේකම්වරයාත් සමග වෘත්තිවේදීන්ගේ වෘත්ති සමිතිය එකමුතුවේ නියෝජිතව 10 දෙනෙකුට සාකච්ඡාවක් ලැබුණා. ඒ සාකච්ඡාව බොහොම සුහද විදිහට අපි ඉදිරියට ගෙන ගියා. එතෙන්දී අපි විශේෂයෙන්ම පෙන්වලා දුන්නා වෘත්තිවේදීන් විදිහට අපි කිසිම වෙලාවක කියලා නැහැ බදු ගෙවන්න බෑයි කියලා. නමුත් මේක දරා ගන්න පුළුවන් බද්දක් වෙන්න ඕන කියන එක අපි පැහැදිලිව කිව්වේ. ඒ සම්බන්ධයෙන් අපේ යෝජනා මේ රටේ විතරක් නෙවෙයි ජනාධිපතිවරයා මේ රටේ පළවෙනි පුරවැසියා විදිහට එතුමා දක්වා විතරක් නෙවෙයි ජාත්‍යන්තරයට පවා අපි ගෙනහිල්ලා තියෙනවා. අපි කියන දේ විද්‍යාත්මකව ප්‍රායෝගිකව කළ හැකි දෙයක් විදිහට ඒ සියලුම සාධක සහිතව රටේ බදු ආදායම අහිමි කරගන්න නැතුව බදු දැල පුළුල් කරමින් ඉදිරියට යන්නේ කොහොමද වෘත්තිකයන්ව තලාපෙලා දාන්න නැතුව කියන එක සම්බන්ධයෙන් කරුණු සහිතව අපි ඉදිරිපත් කළා තියෙනවා. එන ඕනෑම රජයකට සත්භාවය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් විශ්වාසයේ තමන් දුන්න වචන රැකගෙන ඉස්සරහට යන්න ඕනකමක් තියෙනවා නම් අවංකභාවය පිළිබඳ හැඟීමක් තියෙනවා නම් අපි දුන්න යෝජනා ක්‍රියාත්මක කරලා රටේ බදු ආදායමට හානියක් නොවන රටේ ආර්ථිකයට හානියක් නොවන පරිදි මේක ගෙනියන්න පුළුවන්. උදාහරණ විදිහට වෘත්තිකයේ විදිහට අපෙන් රජයේ අවුරුද්ද ආරම්භයේදී බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 100ක් එකතු කරන්න. මේ වෙනකොට මාස 10ක් ගත වෙනකොට බිලියන 120ක් ගෙවලා ඉවරයි මේ රටේ වෘත්තිකයන්. ඒ හින්දා ඉලක්ක ඉක්මවා වෘත්තිකයේ බදු ගෙවලා තියෙනවා. ඉදිරියේදීත් අපි ලෑස්ති බදු ගෙවන්න. නමුත් ඒ බදු සීමාව අපිට දරා ගන්න පුළුවන් සීමාවට ගේන්න කියන එක ඒ සම්බන්ධයෙන් අපේ යෝජනා නැවත වටයකින් අද දවසේ මුදල් ලේකම්වරයා වෙත භාණ්ඩාගාර ලේකම්වරයා වෙත බාර දුන්නා. ඒ වගේම මතක් කරලා සිටියා. විශේෂයෙන්ම අපි මේ සරණ තීව්‍ර තැනකට ගේන මොහොතේදී ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව ලබා දුන්න ලියුමක් කරා ඒ ලියුමේ ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තිබුණා IMF එකේ පළවෙනි රිවිෂන් එක කෝට් කළා. IMF එකත් එක්ක තිබිච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි සමාලෝචන අවස්ථාවේදී අපේ යෝජනා ධනාත්මක විදිහට අරගෙන අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරනවායි කියන දුන්න වචනයට පොරොන්දුවට ගරු කිරීමක් විදිහට තමයි අපේ සටන තුල අපි යම් වෙනස්කම් සිද්ධ කළේ. නමුත් IMF රිවිෂන් එක ඉවරයි. දැන් අයවැයකුත් එනවා. අයවැය ලබන ජනවාරි පළවෙනිදා ක්‍රියාත්මක වෙනවා. නමුත් මොකක්ද වෙන්නේ කියන එක ගැන සම්බන්ධයෙන් තාමත් අපිව දැනුවත් කරලා නැති මොහොතක ආවේ. අද දවසේ මුදල් ලේකම්වරයා විශේෂයෙන් අද හවස එතුමා ජනාධිපතිවරයා හම්බ වෙනවායි කිව්වා. මේ සියලුම කාරණා අපිට දුන්න පොරොන්දු කඩවීම, අපිට දුන්න පොරොන්දු නැවත මතක් කිරීම සහ අපේ යෝජනා නැවත වටෙන් ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීම, ඒ සියල්ලම මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව අද දවසේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න. ඒ අනුව අයවැය තුලදී මේ සම්බන්ධයෙන් සාධනීය දෙයක් කරගන්න එතුමා විදිහට මුදල් ලේකම්වරයා විදිහට අපේ පැත්තෙන් අපි ඉදිරිපත් කරපු ඉල්ලීම් වලට උපරිම සාධාරණේ කරන්න මුදල් ලේකම්වරයා විදිහට එතුමා උත්සාහ කරන්නම් කියන පණිවිඩය දුන්නා. වෘත්තිකයන් විදිහට අපි නැවත වටයකින් රජයට කියන්නේ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්නේ. මේ රටේ ආර්ථික තත්ත්වය අපි දන්නවා. මේ රට වැටලා තියෙන තත්ත්වය අපි දන්නවා. ඒ සියල්ල සලකලා බලලා තමයි අපි මේ සියල්ල කරන්නේ. නමුත් ඒ ඉවසීම නිවටකමක් විදිහට සලකලා තවදුරටත් මේ වෘත්තිකයන්ව මහමාර රස්තියාදු කරන්න කවුරුත් උත්සාහ කරනවා නම් ඒ සම්බන්ධයෙන් උත් නැවත වටයකින් අපි කල්පනා කරලා වෘත්තිකයන්ගේ වෘත්ති සමිතිය එකමුතු විදිහට අයවැයෙන් පස්සේ අයවැය මොකද්ද ප්‍රකාශ වෙන්නේ කියන එක බලලා ඉදිරියට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් රජයට දැනෙන ඒ වගේම මේ රටේ ජනතාවට අපිට උපරිමයෙන් දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද කියන එක සම්බන්ධයෙන් කල්පනා කරලා බලලා අවශ්‍ය කරන තීන්දුව తీරන ගන්න අපි පැකිලෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්නවා. පීඩකයන් සඳහා බදු සහන ලබා දෙන ගැන කතා කරනවා. ඔව් මං හිතන්නේ මේ කාරණේ සම්බන්ධයෙන් අපි ලිඛිතවම රජ්‍ය වෙළඳාරින් සංවිධානයට ලිඛිතව අපි දැනුම් දුන්නා. මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කළා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. මොකද බදු සහනයක් දෙනවනම් අවසානයේදී කොමසාරිස් ජෙනරාල්වරයාට තමයි ඒකේ වගකීම යන්නේ. පැහැදිලි කිරීමක් කරන්න කියලා මේ දක්වා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඇවිල්ලා නැහැ. නමුත් නිල නොවන විදිහට අපිට රජයේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා ඒ අඩංගු අන්තර්ගතයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම බදු සහන ලබා දීලා නැහැයි කියලා. නමුත් ඒ කටවචන අපිට විශ්වාස කරන්න ලෑස්ති නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම IRD එක පැත්තෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැත්තෙන් නිල පැහැදිලි කිරීමක් කොහොමද මෙහෙම වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් වෙන්න ඕන කියන කාරණේ අපි දැන් ලෙස එළබලා ඉන්නවා.